අද දින ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයේ ආරාධිත දේශනය පැවැත්වීම සඳහා මෙහි සම්ප්‍රාප්ත වූ ශ්‍රී ලංකා ජන රජයේ පොලිස්පත්තුමා හඳුන්වා දීමටයි අප බලාපොරොත්තු වෙන්නේ. ඔබ වැඩි පිරිසක් මේ සභාවේ ඉන්න පොලිස් නිලධාරී, ඊළඟට බන්ධනාගාර පරිවාස ඒ වගේ ක්ෂේත්‍රවලට අදාළ ඩිප්ලෝමාධාරීන් මේ සභාවේ සිටිනවා. වැඩි පිරිසක් පොලිස් නිලධාරීන් වන නිසා ඔබට සමීප කෙනෙක් තමයි අද දේශනය පවත්වන්නේ. ඒ අතින් ඔබ වාග්යමත් වෙනවා. ඔබගේම වෘත්තීය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීතුමා විසින් අද මේ සභාව ආමන්ත්‍රණය කරමින් ඔබගේ අනාගතයට සුවපත් වීමට පැමිණ සිටීම සම්බන්ධව. අපි විශ්වවිද්‍යාලයක් හැටියට ඉතාමත් ආඩම්බරයි එතුමාට ආරම්භ කිරීමට ආරිශිෂ්‍යයෙක් වශයෙනුත්, ඒ වගේම විශ්වවිද්‍යාලයේ කීර්ති නාමයට කටයුතු කළ ආරිශිෂ්‍යයෙක් වශයෙනුත්. අපේ විශ්වවිද්‍යාලයෙන් පවත්වන පොලිසිය උන්නතිය සඳහා පවත්වන මේ ඩිප්ලෝමා පාඨමාලාවේ ආරාධිත දේශනය පැවැත්වීම සඳහා එතුමා සහභාගී වීමත් ඉතාම කාර්ය බහුලව තිබේදී මේ අවස්ථාව එතුමා බාරගත්තේ. ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ අපගේ කෘතඥතාවය විශ්වවිද්‍යාලය වෙනුවෙන් අප පළ කරන අතරතුර තමන්ගේ දේශනයේ පැවැත්වීම සඳහා ඉතාම ගෞරව බහුමුණින් යුක්තව අපි එතුමාට මෙතෙන්දී ආරාධනා කරනවා. ස්තුතියි. විශ්වවිද්‍යාලයට සුබ දේශනාවක් ප්‍රාර්ථනා කරනවා. මුලසුන ඔබ වන්න මහිතවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් ප්‍රතුංග එතුමනි, එවාගේම මහාචාර්ය DPS චන්ද්‍රකුමාර එතුමනි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බුද්ධිකා බුද්ධදාස එතුමනි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය W.M. ධනපාල එතුමනි, ආචාර්ය සුනිල් ජයනිත් එතුමනි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ARPC උදේ කුමාර එතුමනි, මාචාර්ය මුදිත දිදානපතිරණ එතුමනි, අනිකුත් ආචාර්ය මණ්ඩලයේ සහකාරී මණ්ඩලයේ සියලු දෙනාමත්, එවැගේම නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මැතිතුමන්, ප්‍රමුඛ අනිකුත් මගේ සහෝදර සිරුම තරා තිළම්බල පොලිස් නිලධාරී මහත්මීන් සහ අනෙකුත් මේ ඩිප්ලෝමාව අද ලබා ගන්නා මහත්ම මහත්මීන් සියලු දෙනාගේමත් අවසරයි. ඉතාමත් සතුටු වෙනවා කාර්ය බහුලත්වයේ උපරිමය ගියා වුණත් මේ සුවිශේෂ වූ අවස්ථාවට සහභාගී වීමට ලැබීම සම්බන්ධයෙන්. එය අලුත් අත්දැකීමක් නා මම හිතන්නේ මගේ මතකයේ හැටියට උපාධි ප්‍රදානෝත්සවයෙන් පස්සේ 1984 මේ ලෝගුවක් මම පළඳගත්තේ අද. ඒක මටත් හරි සතුටුයි. අපි ටික නිලැඳුමකට පුරුදු වෙලා තියෙන අවුරුදු 32ක් විතර. තවත් නිලැඳුමක් කරගෙන තමයි මේක හිතට ලැබෙනවා ලොකු සැනසීමක්. නැවුම් ගැතිය. ඒක. හොඳයි. රටේ දීර්ඝකාලීන සංවර්ධනය සඳහා අපරාධ පරිපාලනය සහ නිවාරණය ඇති වැදගත් තමයි මාවිත ලබා දී තිබුණු ලබාගත් සාකච්ඡා කළ මාතෘකාව. මා ඉතාමත් ප්‍රායෝගික ආකාරයෙන් මෙය ඔබගේ සිත සතුල තුළට ඇතුළු කිරීමට උත්සාහ කරනවා. ඒ උපරිම ඔබ ලබා ගනීවි කියන ඉතාමත් පැහැදිලි විශ්වාසයක් මා තුළ පවතිනවා. හේතුව මේ ඔබ ලබාගත් ඩිප්ලෝමා අපරාධ විද්‍යා විවරව අංග සම්පූර්ණෙහි බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ ඔබට සහ මේ සමාජයට ඒ උගත්කම තුළින් ඔබ කොයිතරම් දුරට තමන්ගේ ක්ෂේත්‍රයේ තුළ පොලිසි ඔබ වේවා අනිකු ක්ෂේත්‍රවල වේවා එය ප්‍රායෝගිකත්වයට හරවා ගැනීමේදී ගන්න දායකත්වයේ මත පමණ ගැබුදෙක් ඔබගේ රැකියා අවස්ථාවන් වල උසස් වීම වල
බලපාන සාධකයක් උසස් වීමට බලපාන ප්‍රබල සාධකයක් වෙනවා ලකුණු ලබා දෙන්නේ බව ඕනෑම තැනක නමුත් එහෙම නෙමෙයි ඒ එකක් ඊට වඩා දෙයක් මේ තියෙනවා මෙය රට ජාතිය වෙනුවෙන් සමාජය වෙනුවෙන් අද තියෙන අභියෝග අමොවේ ඔබ කොතරම් දුරට මේ ලබාගත් උගත්කම දැනුම ප්‍රායෝගිකව දායකත්වයට එකතු කරනවාද නැන්ද යන පිළිබඳ එක සම්පූර්ණ වගකීම එහි තියෙන ඔබ අතට. මම ඉතාම තදින් ඔබ ධාරණය කරගන්නවා ඇතයි කියලා විශ්වාසයි. ශ්‍රී ලංකා පොලිසිය 151 වසරක් අභිමානවත් ඉතිහාසයක් සමරමින් නැවුම් ප්‍රවේශයක් වෙත පැමිණ ඇත. සියවස් එකහමාරක ඉතිහාසයේ ශ්‍රී ලංකා පොලිසිය පසු කරන හැරවුම් ලක්ෂ්‍යයකදී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජී පොලිස් ප්‍රතිවිරයා වීමේ වාග්ය ලැබීමද මහට ඇත්තීම අසතුටක්. වර්තමාන සමාජ ප්‍රවාහය තුළ අන් කවරදාකට වඩා නීතිය ක්‍රියාත්මක කිරීම හා සාමය ආරක්ෂා කිරීම අභියෝගාත්මක වී ඇත. වෙනස් වන සමාජය සමග ඉතා ශීඝ්‍රයෙන් හැඩ ගැසීමේ අවශ්‍යතාවයද අනෙකුත් සියලු ආයතන අභිභවා ශ්‍රී ලංකා පොලිසියට තිබේ. ඒ කුමක් නිසාද යත් සමාජය තුළ නීතිය හා සාමය සංහිඳිය හා අනෙකුත් සියලු කාරණා ගුණාත්මක හසුරුවා ගැනීමට ඉතා අවශ්‍ය වන්නේ පොලිසියෙහි. ඉවක්කීම් කිසිදු අඩුවක් නොමැති ඉටුකරලීම පොලිස් ප්‍රති ලෙස මට ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන අනෙකුත් සෑම නිලධාරියෙකුටම පැවරී තිබෙන විශිෂ්ට වූ වගකීමක් බව අපි කවුරු සිහිපත් කරගත යුතු දෙයක්. ශ්‍රී ජවදපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා නික්ගෙන ශ්‍රී ලංකා පොලිසිය නිලධාරීන්ද ඇතුළු රටේ වක්‍යුතු කාර්යාලයේ නියුක්ත වූ මේ විශිෂ්ට වූ පිරිස ඩිප්ලෝමාධාරී උදෙසා වූ සාතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගීව සම්බන්ධයෙන් සහ මේ අවස්ථාවේ ඔබ අමැතිවට ලැබීම සම්බන්ධයෙන් මට යැයි තියෙන්නේ අතිමහත් වූ ආඩම්බරයක්. එමෙන්ම මේ අවස්ථාවට මා සම්බන්ධ කර ගැනීම පිළිබඳව මගේ කෘතවේදීත්වය උපකුලපතිතුමන්ට පීඨාධිපතිතුමන්ට මෙහි අධ්‍යයන කාර්ය මණ්ඩලයට ආචාර්ය මණ්ඩලයට ඒ සියලු දෙනාටම මා හිමි කර ගන්නටත් හිමි කර කිරීමටත් මේ අවස්ථාවක් කරගන්නවා. විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ආචාර්යවරුන් ඇතුළු විද්‍යාර්ථීන්ගේ පර්යේෂණ අධ්‍යක්ෂ මහා මානව සමාජයේ අධ්‍යයනයෙන් ලැබූ අභ්‍යාසයක් ඇසුරින් ඔවුන් ලැබූ පුහුණු මෙවැනි පාඨමාලා මගින් දැනුම වශයෙන් ලබා දීම ශ්‍රී ලංකා පොලිසිය අනිකුත් ආයතන වෙනුවෙන් කරනු ලබන අනාගත ආයෝජනයක් බව මම අමුතුවෙන් කියව යුතු නොවේ. මේ අයුරේ විශ්වවිද්‍යාලය හා පොලිසිය එකට එක්ව කටයුතු කිරීම පිළිබඳ සමාජ අවධානය ඉතාමත් තදින් යුරුතු අවස්ථාවක් බවත් මම අවධාරණය කරනවා. රටේ දීර්ඝකාලීන සංවර්ධනයේ සඳහා අපරාධ පාලනය සහ නිවාරණයේදී වැදගත්ම අපිතා ගැඹුරින් අවබෝධ කරගෙන සාකච්ඡා කළ යුතු කාලෝචිත මාතෘකාවක් ලෙස සැලකිය හැකි. ප්‍රකට අර්ථ ශාස්ත්‍රඥ වූ මහාචාර්ය ඩබ්ලිව්.සී.එස්. ශ්‍රීමතාරණන් ආර්ථික සංවර්ධනයේ පිළිබඳ ඉදිරිපත් කළ අදහස මෙසේ දැක්විය හැකි. රටේ සංවර්ධනයේ සම්බන්ධයෙන් ඇසිය යුතු මූලික ප්‍රශ්න වන්නේ දුප්පත්කමට සිදුවමින් පවතින්නේ කුමක්ද? විරකියාවට සිදුවමින් පවතින්නේ කුමක්ද? සමාජ අසමානතාවයට සිදුවමින් පවතින්නේ කුමක්ද යන්නයි. මේ සාධක තුනම ඉහළ අගයන්ගෙන් අඩු මිත්‍ති වෙන්නේ නම් රටක් සම්බන්ධයෙන් අපට සැකයෙන් තොරව ඒ සංවර්ධනය කරා ගමන් කරමින් සිටින තත්ත්වයක් ලෙසට හඳුනා දිය හැකි. එහෙත් ඉහත සාධක වලින් එකක් දෙකක් හෝ සියල්ලම ඉතා නරක ලෙස වර්ධනය වන්නේ නම් විශේෂයෙන්ම සාධක තුනම එකවර වර්ධනය වන්නේ නම් ඒ රටේ ඒක පුද්ගල ආදායම දෙගුණයක් වුවත් එය අපට එනයින්ම සංවර්ධන ලෙස හැඳින්වීමට අපහසු වේ යනුවෙනි. එම අදහසට අනුව අපට පැහැදිලි වන්නේ ආර්ථිකය වර්ධනය වී ඒක පුද්ගල ආදායම ඉහළ ගියත් එපමණින්ම ආර්ථික සංවර්ධනය උදාන වන බවයි. ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුව අනුව රජය විසින් දැනටමත් රජයේ ඉදිරි සංවර්ධන ඉලක්ක ප්‍රකාශයට පත් කළ තියෙනවා. යම් රටක දුප්පත්කම විරකියාව හෝ සමාජ අසමානතාව යන සාධකවල කිසිදු ප්‍රගතියකින් තොරව වුවද ඒක පුද්ගල ආදායම කියලා යන්න පුළුවන්. එහෙත් මේ කියන්නේ ආර්ථික වර්ධනය නොවැදගත් බවක් නොවේ.
ආර්ථික සංවර්ධනය කරා ගමන් කිරීමේදී ඉහළ ආර්ථික වර්ධනයක් අගන්ව රටවා තබා ගැනීම ඉතාම වැදගත්. ඒ අත්‍යවශ්‍ය දෙයක්. එහෙත් ආර්ථික සංවර්ධනයේදී දුප්පත්කම විරිකියාව හා සමාජ අසමානතාව යන සාධකවල මෙන්ම ආර්ථිකයක් තුළ තවත් යහපත් වෙනස්කම් සමුදායක් සිදුවී ඒ තුළින් සමස්ත ජනයාගේ ජීවන තත්ත්වයේ ඉහළ යා යුතුයි. ඒ නිසා රජයේ විසින් රටේ නිෂ්පාදිතයේ වසරින් වසර ඉහළ නංවා ගන්නා අතරම ආර්ථික සංවර්ධනයේදී සිදු යුතු අනිකුත් යහපත් වෙනස්කම් සමුදාය ගැනද අවධානය යොමු කොට ක්‍රියා කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය බවදාව අවධාරණය කිරීමට කැමැත්තේ. සමස්ත සංවර්ධනය තුළින් මිනිසාගේ ජීවන තත්ත්වය භෞතිකවත් ආධ්‍යාත්මිකවත් ඉහළ ගොස් සතුටින් හා ප්‍රීතියෙන් කලගෙවන ජන සමාජයක් බිහි වේයි අපේක්ෂා කරනු ලැබේ. එනිසා ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵලය වන්නේ අන් කිසිවක් නොව උසස් ජීවන තත්ත්වයක් සහිත සතුටින් හා ප්‍රීතියෙන් කලගෙවන ජන සමාජයකි. අපගේ ඉදිරි සංවර්ධනය මෙහෙයුම අප යොමු කරගත යුත්තේ මෙවැනි දිශා නතියකටය. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ දසිතේ සතුට උතුම්ම ධනය සතුටි පරමං ධනම් බවයි. එනිසා සංවර්ධනය හා සතුට development and happiness අතර ඉතා ප්‍රබල ඍජු සම්බන්ධයක් ඇති බවද අවධාරණය කරගත යුතුයි. ආර්ථික සංවර්ධනය තුළින් අප උදා කරගත යුත්තේ සතුටින් ප්‍රීතියෙන් කලගෙවන නම් උතුම් ධනය සහිත අනාගත ජන සමාජයක්. අනාගත ශ්‍රී ලංකාව ආදායම් මට්ටම යනු මිනිස් සිතේ සතුටට බලපාන සාධකතුලින් එක් සාධකයක් පමණ. අපරාධ බිය ඇතුළු මිනිසාගේ සතුටට බලපාන තවත් බොහෝ දේවල් තිබේ. එබැවින් අප විසින් දියත් කරනු ලබන සියලු සැලසුම් හා කරුණු පාදක කර ගැනීම සකස් කළ යුතුක් කරනවා. ඇත කුමන රටක සමාජයක හෝ ජාතියක වුවද භෞතික සම්පත් සංවර්ධනයේ වෙන් වෙයිට නොදෙන ලෙස මානව සම්පත් සංවර්ධනයේ කෙරෙහි අවධානය යොමු කොට කටයුතු කළ යුතුම බව පැහැදිලි පසක් කළ යුතුය. භෞතික සම්පත් සංවර්ධනය තුළින් ගම්මානයක් සංවර්ධනය කිරීමට නිවාස විදුලිය ජලය මාර්ග පද්ධති හා ප්‍රවාහන පහසුකම් ලබා දිය හැක. එහෙත් ගමට එන බස් රථය ගමේ ජනතාවම විසින් කුමන හෝ හිතුවක් උදෙසා ගිනිතබා විනාශ කරන්නේ නම් එය මානව සංවර්ධනයේ ඌනතාවයේ මිස සංවර්ධනයේ දුර්වලතාවයක් නොවන බව ඔබ සියලු දෙනාමත් පැහැදිලි කරගත යුතු ඉතාමත් ප්‍රායෝගික කාරණයක්. ශ්‍රී ලංකාව මානව සංවර්ධනයේ අති ඉදිරි ප්‍රමිතියේ අතර ආසියා සාන්තික කලාපයේ වශයෙන් ගතද ශ්‍රී ලංකාවේ කැපිපෙනෙන මානව සංවර්ධනයක් දැකිය හැකියි. ශ්‍රී ලංකාවේ මානව සංවර්ධනයේ පිළිබඳ ශ්‍රී ලාංකික සැමට ආඩම්බරිය හැකියන්න ඉතාමත් ප්‍රබල ශක්තියක්. සිසු රටවල් හා සාපේක්ෂව ගතොත් ශ්‍රී ලංකාව වැඩි මානව සංවර්ධනයක් අත්පත් කරගෙන ඇති බව අපේ ශ්‍රී ලංකාව මහවැග් වාර්තා කීපයකම පැහැදිලිව පෙන්වා දී තිබේ. අපේ රටේ අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි අංශවල මෑත දශක කීපයක කාලයක් තුළ ඇති වූ වර්ධනය පිළිබඳව සහ ඒ සඳහා වූ රාජ්‍ය අංශයේ දායකත්වය පැසසුම් සහගතව සිහිපත් කළ යුතුයි. රටක සංවර්ධනය කිරීම අපරාධ කිනම් බලපෑමක් ඇති කරන්නේ යන්න සහ අපරාධ පාලනය හා නිවාරණය සඳහා කෙමදු ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වේද යන්න මෙවන් විද්වත් සභාවක් තුළ සාකච්ඡාවට බඳුන් කිරීම ඉතාමත් කාලෝචිත වැඩක්. අපරාධ සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මට්ටමින් කතාබහට ලක්වීම නිරතුරුව සිදුවේ. මේ හේතුවෙන් වර්තමානය තුළ අපරාධවල වර්ධනයක් ඇති වී ඇති බවට විවිධ මත සහ අපමාධ්‍යයන් මතු කර දැක්වීම නිතරම දක්නට ලැබේ. අතීතයට සාපේක්ෂව කුඩා දරුවාගේ සිට වැඩිහිටි පාර්ශ්වයන් දක්වා රටේ බලාත්මක නීති රීති සහ ඒ මගින් ඔවුන්ට ඇති රැකවරණය පිළිබඳ මනා දැනුම දින යුක්තව සිටී. සංනිවේදනයේ දිනුව සමගම කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා සියලු දෙනා මෙම සංනිවේදන පහසුව අද ප්‍රායෝගිකව අත්විඳින සිටී. අද වෙන විට ඕනෑම කෙනෙකුට තම දුරකථනය ඔස්සේ නීති බලාත්මක කරන ආයතනවලට මෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය දැමීමේ ඍජු හැකියාවක් පවතී. මේ හේතුවෙන් අපරාධයක් සිදු වූ විට ක්ෂණිකව මාධ්‍යයට වාර්තා වේ. ඒ අපරාධ ඉහළ යාමක් ලෙස දැක්වීමට උත්සාහ කළත් කරුණු කාරණා පැහැදිලිව විමර්ශනය කරන විට එය සත්‍ය එය නොවේ. අප සමාජ විසින් දිගටම අලිගැටුම් අරගල සහ සමාජ ඇලැප්පීම් වලට බඳු ඔබ ඔබ අප කවුරුත් දන්නා කාරණයක්. මේ සෑම අවස්ථාවකදීම සමාජයේ මිලිටරිකරණය වූ බව නොරාසා.
මේ සංවිධානාත්මක අපරාධ ඉහළෑමට ඍජු බලපෑමක් ඇති වූ හේතුවක්. රටේ තරුණ පරපුරට නිල වශයෙන් මෙන්න නොනිල වශයෙන් අවියායුධ හා පුහුණුවෙන් ලැබී ඇති බවත් අපි දන්නා කරුණක්. ඔවුන් උපත ලබන්නේ සහ ජීවත් වන්නේ මේ සමාජයේ පරිසරය තුළයි. ඔවුන් නිරතුරුව අත්විඳින්නේ ගැටුම්කාරී පරිසරයේ ප්‍රතිඵලයි. ගැටුම්කාරී පරිසරයන් තුළ නෛතික මේ බලය හීන වීම ස්වභාවිකයි. එවිට තම ගැටලු සහ අරමුදුවලට විසඳුම් සෙවීමට තමන් විසින්ම බලයේදී සිදු කරන බව අප දන්නා කරුණක්. සංවිධානාත්මක අපරාධ යනු සමාජ ප්‍රකාශනයක් බව කිව හැකි. ලෝකේ වෙනත් රටවල් මෙන්ම අපේ රටේ සැලකිලි ජනතාවක් අපරාධ හා රෝගාබාධයන්ට දෝතැන් වන පරිසර තුළ ජීවත් වන බව අප දන්නවා. සැලසුමක් නොමැති නිවාස, ක්‍රමවත් වූ ජල හා බල ශක්ති සැපයීම, අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවත් බව, අක්‍රමවත් බව, අධික ජන ඝනත්වය, ශබ්ද දූෂණය, වායු දූෂණය වැනි දේ ඔවුන්ගේ දිනදා ජීවිතයේ අංග බවට පත්ව ඇති බව ප්‍රායෝගිකව අප අත්දකින කාරණයක්. නාගරික ප්‍රදේශවල දැනට පවතින යටිතල පහසුකම් දැනටමත් එහි මූලික සීමාවන් ඉක්මවා තිබේ. ජයග්‍රහණයට අමතරව එකතු වන සංඛ්‍යාවන්ට මේ කිසිසේත් ප්‍රමාණවත් නොවේ. මේ හේතුවෙන් අලුතින් එකතු වන පිරිස් අනවස රීති කිරීම මත පදිංචි වීම හා නගරයේ අනියම් සේවා නියුක්ති මත යැපීම සිදු වේ. මේ පිරිස් තුළ අඩුවන ආදායම් තත්ත්වයන් හේතුවෙන් සහ අඩු අධ්‍යාපනය හේතුවෙන් සොරකම්, මත්ද්‍රව්‍ය විකිණීම හා භාවිතය, ශ්‍රී දූෂණ, ළමා අපචාර සහ අපයෝජන ඇතුළු අපරාධවලට යොමු වීම ඉතාමත් සුලභ බව අප සංඛ්‍යාලෝකණ ලේඛන වලින් පැහැදිලි වන කරුණක්. නූගත්කමින් බීමත්කම, බීමත්කමින් දුප්පත්කම ආදී විෂම චක්‍ර පරපුරෙන් පරපුරට කරපින්නාගෙන මේ අක්‍රමවත් සමාජ පරිසරය දශක කීපයක් මේ ඉදිරියට අවිලා තියෙනවා. ක්‍රමවත් නාගරිකරණය ජීවන තත්ත්වයේ උසස් වීමට, ඉහළ අධ්‍යාපනයක් ලැබීමට හා ආර්ථික ප්‍රතිලාභ වලටද හේතු වන්නා. නිසැකව සැලසුම් සහගතව නගර නිර්මාණය කිරීමේ උසස් මානව ප්‍රවත්ව තහවුරු කළ හැකි බැවින් වර්තමානයේ මහකොළඹ ප්‍රදේශයේ පිළිබඳව සැලසුම් හා උපායමාර්ග ක්‍රියාවට නැංවීමෙන් අපරාධ පාලනය කිරීම ඉදිරියේදී පහසු වන ඇති බවට අප තුළ ප්‍රබල විශ්වාසයක් ගොඩනැගෙනවා. අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා පොලිසිය නිරතුරුවම සිදු කරන්නා. එහෙත් සැකකරුවන් අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගතකොට නැවත සමාජගත කළද ඔවුන් නැවත නැවත අපරාධ සඳහා යොමු වීමේ ප්‍රවණතාවය පිළිබඳ ඇතැම් පර්යේෂණ දත්ත වගේ මාධ්‍ය වාර්තා තුළින්ද පැහැදිලිව පෙන්වා දී තියෙනවා. අපරාධයක් සිදුවීමෙන් පසු ඒ පිළිබඳ ජනතාව අතරට නොයා යුතුයම තොරතුරු සමාජයට මුදා හැරීමද අපරාධ වර්ධනයට මෙන්ම අනුකරණයට ප්‍රබලව බලපානු ඇත. එබැවින් අපරාධ පාලනයට මෙන්ම නිවාරණයට සියලුම දෙනාගේ වගකීමෙන් කටයුතු කිරීම සුවිශේෂව ඉතාමත් අත්‍යවශ්‍ය වන බව මම ඉතාමත් පැහැදිලිව අවධාරණය කිරීමට කැමැත්තෙමි. යම් අපරාධ කරුවෙක් අපරාධ කිහිපයක් කළ තැනැත්තෙක් විය හැකියි. එබැවින් අපරාධයට සම්බන්ධ පාර්ශ්වකරුවන් පිළිබඳව ආවේක්ෂණයන් සහ පසුබිම් කිරීම, ක්‍රමවිධි ආකෘති පත්‍ර විශ්ලේෂණය කිරීම, ඇඟිලි සටහන් පරීක්ෂාව, අපරාධ ස්ථාන පරීක්ෂාව ආදී ශ්‍රී ලංකා පොලිසිය බොහෝ කාලයේ සිට ක්‍රමානුකූලව සිදු කරමින් පවතිනවා. වර්තමානයේ ශ්‍රී ලංකා පොලිසිය සතු අපරාධ දත්ත සහ තොරතුරු පරිගණක ආශ්‍රිත විශ්ලේෂණ කිරීම මගින් වේගවත් සහ නිවැරදිව සැකකරුවන් හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. එසේම ජාත්‍යන්තරව ලබාගත් දැනුම් පරිශීලනය කරමින් අපරාධ ස්ථාන පරීක්ෂාව සොකෝ සීන් ඔෆ් ක්‍රයිම් ඔෆිසර්ස් අන්තය සෑම කොට්ටාසයකම පිටුවායක සාර්ථකව සෑම සැලකිය යුතු අපරාධ ස්ථානයක් පරීක්ෂා කරමින් විද්‍යාත්මකව අදාළ සාක්ෂීන් එකතු කරමින් අදාළකාරී සිදුවන බවට මා ඔබට පවසන්නේ අප යම් කිසි දෙයක් පිළිවෙකට කරනවා කියන අර්ථයෙන්මයි. අපරාධවලට බලපාන වෙනත් සාධක වන්නේ විනය පිරිහීම, සදාචාරයේ පිරිහීම, ආදරය කරුණාව නොලැබීම මෙන්ම ඇහුම්කන් නොදීම වැනි කරුණු බලපාන බව. කිසිදු සමාජයක විනය එකවර පිරිහිනොයයි ඒ සිදුවන්නේ පියවරෙන් පියවරයි. ඒ දීර්ඝ කාලීන සිදුවන ක්‍රියාවලියක්. එමෙන්ම ඒ පුරුදු කළ යුත්තේද දීර්ඝ කාලීනවයි. මේ සියලු කරුණු සියල්ලටම ගැනීමේදී අපට පැහැදිලි වන්නේ ඉතාමත් ප්‍රායෝගිකව පොලිසියට පමණක් තනිවම මේ කරන හැකි බවයි. සමාජයේ සාධර්ම බිඳවැටී මුදල මත දුවන තත්ත්වයට පත් වී ඇති බව අප සිල් දෙනා දන්නා පැහැදිලි ප්‍රායෝගික කරනවා.
මිනිසා හොඳ නරක හරිවැරද තෝරාගත නොහැකි වූ මමුලා වී සිටින බව අප දන්නා කරුණක්. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා පවුලට, පාසලට, පන්සලට හා මාධ්‍යයටද සුවිශේෂ වූ විශාල වගකීමක් මෙන්ම වගවීමක් ප්‍රතිපුරුෂ වගකීමක් අප සියලු දෙනාම මත ඇති බව වටහා ගත යුතු කරුණක්. අප සියලු දෙනා නිරාකාරව අවබෝධ කරගන්නේ නම් ඒ රටේ අනාගතය ඉතා යහපත් වනුයි. ශ්‍රී ලංකා පොලිසිය මේ තත්ත්වය අවබෝධ කරගෙන අපරාධ පාලනය පිළිබඳ නිවාරණය සඳහා වර්තමානයේ වැඩ විට ක්‍රියාමාර්ග රැසක් ගෙන දිවන බව මා ඔබට ප්‍රකාශ කරන්නට කැමතියි. ඒ අතර පොලිසිය නිලධාරීන්ට ජාතික මෙන්ම ජාත්‍යන්තර විශේෂඥ පුහුණුවීම් ලබා දීම, ආසියා ශාන්තිකර කලාපයේ පොලිස් ප්‍රධානීන්ගේ ප්‍රධාන සමුළු පිළිබඳව මෙහෙවක් කිම් බාර ගැනීම, දේශීය විශ්වවිද්‍යාල මගින් විශේෂයෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, සානිකුත් විශ්වවිද්‍යාල තුළින් අප වෙනුවෙන් පවත්වන අපරාධ යුක්තිය පිළිබඳ විවිධ පාඨමාල වාගේම අනිකුත් තාක්ෂණය සහ පොලිස් නිලධාරීන්ගේ අධ්‍යාපන තත්ත්වය දියුණු කිරීම උසා ගන්නා වූ දහසකුත් එකක් මෙහෙවර ආදී සිදු කරන ලබන අතර පොලිස් නිලධාරීන්ගේ දැනුම ලබා දීමට විශ්වවිද්‍යාලය ආචාර්ය මහාචාර්යවරුන්ගේ සහාය අපට විශාල වශයෙන් ලැබී දෙනවත් ඉතාම ප්‍රශංසාත්මකව මා මේදී ප්‍රකාශ කිරීමට කැමතියි. නෛතිකමය ක්‍රියාමාර්ග වලට සමගාමීව ප්‍රජාවගේ ඍජු දායකත්වය ලබා ගැනීම අපරාධ නිවාරණය සඳහා දැනට දිවයින පුරා 2017 ඔක්තෝබර් මාස පිහිටු වෙන විට ක්‍රියාත්මක පොලිස් ස්ථාන 487ක් තුලම ප්‍රජා පොලිස් ඒක පිහිටුවා තියෙනවා. මේ මගින් දිවයින ග්‍රාම නිලධාරියව සම 14022ටම අදාළව ප්‍රජා කමිටු පිහිටුවා ඇති අතර මේ කමිටු වලට ආගමික නායකතුමන්ලා විමර්ශනයේ සිට හෙල් රාජ්‍ය නායකයෙකුගේ වෘත්තිකේ සමාජ සේවකයන් ප්‍රජා නායකයන් සහ තරුණ කොටස් කිසියම් බෙහෙදකින් තොරව ආගමික ජාති දේශපාලන ඇති නැති උගත් නුගත් කියන කිසියම් වූ සමාජ බෙහෙදකින් තොරව හුදෙක් ස්වේච්ඡාවෙන් මේ කමිටු සමාජිකයන් සහ නිලධාරීන් බලවා ගැනීම අප විසින් ඉෂ්ට කර තියෙනවා. එය තවදුරටත් තහවුරු කරගත හැකි අපේ නිලධාරීන්ගේ තියෙන සුවිශේෂී ප්‍රායෝගික හැකියා දායකත්ව මහජනතාවගේ තියෙන උනන්දුවත් මත පමණයි. ඒ උනන්දුව ඇතිවීමට දැනුවත් වීමක් අනිවාර්යම කළ යුතු වෙනවා. මේ පිළිබඳව පොලිස් ප්‍රතිවේලයා වීමෙන් පසුව මාගත්ත ප්‍රායෝගික පිළිවරයන් ඉතාමත් සාර්ථක බවත් මම සතුටින් ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. පොලිස් නිලධාරියන් මෙහි සම්බන්ධීකාරකයා සහ මාර්ග උපදේශකයා ලෙස කටයුතු කිරීමෙන් ප්‍රජාවට සහාය වන්නේ නායකත්වයේ සියලු දෙනාටම අත් කර දෙමින් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වය, පළාත් පාලනවල සහභාගිත්වය, ආගමික දේශපාලනික අනිකුත් අංශයන් පිළිබඳව ගමේ ඉන්න අනිකුත් සියලු දෙනා එකතු කර ගනිමින් කිසිදු ભેදයකින් තොරව මේ පොදු කමිටුව හරහා අප බලාපොරොත්තු වෙන්නේ සුවිශේෂ වූ දායකත්වයක්. සිදුවන ප්‍රශ්න ගැටළු වලට සිට තම ප්‍රදේශයේ පොදු ගැටළු निराකරණය කිරීම සඳහා සාකච්ඡා මණ්ඩපයක් මේ තුලින් නිර්මාණය වී ඇති බව මම ප්‍රකාශ කිරීමට කැමතියි. ප්‍රජාව තුළ මතුවන ගැටළු සඳහා ප්‍රජාව තුළින් විසඳුම් ලබා දෙමින් ප්‍රජා පොලිස් සංකල්පය ඉදිරියට ගමන් කිරීම ක්‍රමවත් ලෙස සිදුවමින් තියෙන බව සාක්ෂි වලින් මට පැහැදිලි වෙනවා. මේ වෙනුවෙන් සමස්ත ලංකාව පුරා දියත් කළ පළවෙනි පියවර හැටියට පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ අප ආරම්භ කළ සමස්ත ලංකා ජංගම පොලිස් සේවය ඉතා සාර්ථකව මාසිකව අවසන් වුණා වගේම පැහැදිලිව ඇතිවන ප්‍රායෝගික මහජනතාවගේ ප්‍රබල ඉල්ලීම අනුව එය සතියකින් පස්සේ තවත් සතියක් ඇරියට තල් දැමීමට අපිට සිද්ධ වුණා. මහජනතාවගේ ශක්තිමත් ඉල්ලීමක් අහක දාන්න බැරි හේතු උඩ ඒ වෙනුවෙන් මා තෝරාගත් විෂයන් හයක් තිබුණා. ඒ විෂයන් හය එදිරිදා මහජනතාවගේ ජීවිතයට බලපාන විෂයන් හය. එක ආගමික කටයුතු, දෙක සංස්කෘතික කටයුතු, තුන ආගමික සෞඛ්‍ය කටයුතු, හතර අධ්‍යාපන කටයුතු, පහ ක්‍රීඩා කටයුතු. මේ සියලු දේම ප්‍රදේශවාසීන්ගේ සහයෙන් රාජ්‍ය ආයතන සහ නිලධාරී පළාත් පාලන ආයතනත් එක්ක සහයෙන් කටයුතු කරන අතර අදාළ රාජ්‍ය නිලධාරීන් මේ අයිතිකරුවන් හැටියට එක් එක් විෂයන් සම්බන්ධ ආගම ගත්තත්, සෞඛ්‍ය ගත්තත්, අධ්‍යාපනය ගත්තත්, ක්‍රීඩා ගත්තත් බන්දිව රජයේ පළාත් සභාවේ මේ අදාළ විෂයන් බාර වෙන නිලධාරීන් සිටිනවා. ඒ අයත් එක්ක සම්බන්ධීකරණය කරමින් ප්‍රදේශවාසීන්ට යම්කිසි අවස්ථාවක් ලබා දීම තරුණයන්ට
යම් කිසි තරගකාරී බවක් ඇති කිරීම, දක්ෂතා ඇගීමට ඉඩදීම, දක්ෂතා ඉදිරිපත් කිරීමට ඉඩදීම සහ පොලිසියත් සමග හරියටම සමගාමීව හොඳ අවබෝධයක් ඇතුව ප්‍රායෝගිකව ඉදිරියට ගමන් කිරීමක් වෙයින් බලාපොරොත්තු වෙනවා. ඒ මිලකල නොහැකි විෂයන් පහක්. සමදාන වශයෙන් ගත්තොත් සිඳුනා එකමුතුව තමන්ගේ ප්‍රදේශයේ පවත්නා නොයෙකුත් දේවල් තමන්ගේ ශ්‍රමයෙන් එකතු වෙලා වැඩ ඉෂ්ට කර ගැනීමෙන් බලාපොරොත්තු වෙනවා. මම මේ ගත්ත සහතික කළ වටිනාකම එක් එක් කාර්යයන් පාරක අලුත් අධ්‍යයාවක් වෙන්න පුළුවන්. ගොඩනැගිලි අලුත් අධ්‍යයාවක් පාසලක ආගමික ස්ථානයක පොදු කටයුත්තක් බස් තුප්පලක් ආදි වශයෙන් තුප්පති කර ගියක් මේ ආදි වශයෙන් තියෙන ශ්‍රමයෙන් එකතු කරන්න පුළුවන් මේ දේවල් වල මම සහතික කළ ආගයක් ගත්තා මේ සමස්ත දිවයිනේම පෞගේ ඔක්තෝබර් අපි මාසිකව කරපු මාස පිටාමාරක් පවා දික්ුණු පොලිස් ජනරල් සේවයේ තාක්ෂණ නිලධාරියෙක් විසින් කිව්වා පරීක්ෂා කරලා බලලා පොත්‍රාත් අගේට ගියොත් කොච්චර වෙනවද කියන එක පිළිබඳව සහතික කළ අස්සනකුත් එක්ක සහතිකයත් එක්ක උගේ නිලමුද්‍රාවෙන් මට ඉදිරිපත් කරපු අගේ වල වටිනාකම 42 කෝටි 70 ලක්ෂයක් වුණා. මේ සියල්ලක්ම මහජන නිලධාරීන් සහ පොලිසියේ උතුකමේ වටිනාකමක් පමණයි. කිසිම කෙනෙකුට මුදල් වැයවීමක් වෙන සිදු වෙලා නැහැ රජයටවත්. මේ ආකාරයෙන්ම මෙසරේ තිබුණු මේ අවස්ථාවේ තිබුණු මේ වසරේ තිබුණු පොලිස් ජනරල් සේවය අවසනාවකට අපිට ජූනි මාසේ පළවෙනිදා දින කරගෙන ඉතිහාස කරන්න කරන සුභාග්‍ය තත්ත්වයන් සාගම්මතුර අපදා තත්ත්වයන් නිසා අපි මේ ජූලි මාසේ 20 යොදාගෙන ජූලි මාසේ සිට අගෝස්තු 20 දක්වා යොදාගත්තා. නැවතත් මේ මහජන නිලයෙන් පරිදි 27 දක්වා අගෝස්තු කල්වැවීමට සිද්ධ වුණා. ඒනුත් මම මේ විදිහට බැලුවා මේකේ වෙනස මොකද්ද? මහජන කොයිතරම් දුරට මේ තුරට එළඹ වෙලා තියෙනවද කියන එක පිළිබඳව අනිත් හැම කඩිතුලක්ම ප්‍රසාදේ ඉතාමත් ඉහළ තත්ත්වයක බලන බව මට මගේ පොලිස් නිලධාරීන් සාක්ෂි දැරුවා. ඒ වගේම ඒ සමදාන වල නැවත ගත්තා වටිනාකම 47 කෝටි 90 ලක්ෂයක් වයන තත්ත්වයක් ආවා. මේ හැම දෙයකින්ම අපිට තේරෙන්නේ මිනිස්යන් එකට එකතු වෙලා වැඩ කර ගැනීමට කැමති බවයි. මේ ප්‍රජාකමිට මගේ ප්‍රජා අවශ්‍යතාවයන් කෙරෙහි අවධානය යොමු කරමින් කටයුතු කරමින් සිටි විශේෂයෙන් ආර්ථික දරිද්‍රතාවය ඇති පාසල් දරුවන්ට පාසල් උපකරණ ලබා දීම, ගැමිණි තාත්තාවන්ට පෝෂණ ද්‍රව්‍ය ලබා දීම සහ ආකල්ප සංවර්ධනය මේ ප්‍රධාන තැනක් ගන්නවා. මාර්ග පිළිසකර කිරීම, ආර්ථික අවස්ථා ඇති අසරණ පොල් තෝරාගෙන නිවාස ඉදි කර දීම, නිවාස ඉදි කිරීම අමාත්‍යාංශයේ වැඩ කටයුත්තට සුවිශේෂ වූ සහායක් වෙමින් ප්‍රායෝගික සැලැස්මක් ඇතුව 14022 ග්‍රාම නිලධාරීව සම්පුරා එක පොලිසියකින් ග්‍රාම සේවක වසමට ඉතාමත් දුක්ඛිත දරිද්‍රතාවයෙන් පුදු අසරණ පවුලකට ගියක් හදා දීමේ ව්‍යාපෘතිය දැන් ක්‍රියාත්මකයි. මේ ඉතාම සාර්ථක මහජනතාව වැළඳ ගන්නා ව්‍යාපෘතිය බව ඊයේ ඇති වුණු ප්‍රායෝගික නිදර්ශනයේදී මා අත්දැක්කා. කෑගල් දිස්ත්‍රික්කයේ දැදියම තාත්තානේ දුවෙක් වෙනුවෙන් ලක්ෂ 24කට ආසන්න වෙළඳාගයක් තියෙන ගෙයක් නිම කරලා දීලා තිබුණා. මේ කමිටු මාර්ගයෙන් පොලිසිය සම්බන්ධීකරණයෙන් රජයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ප්‍රජා පොලිස් කමිටු එකතු වී සමහර අයට මේ හිතාගන්න අපහසුත්වයකට එතන සභාවේදී ඇති වුණා. ඒ තරම් දර්ශනීය ගෙයක් මේ අහිංසක ආසන්න පවුලට සියලුම දෙනා එක හඬින් කතා කරලා මේ පිළිබඳව උනන්දු වෙලා ඒකට අවශ්‍ය බඩු බාහිරදත් ඒ මිනිස්සු විසින්ම ස්විච්චාවෙන් ගියන් දෙන තත්ත්වයට පත් වෙලා තිබුණා. අපි බලාපොරොත්තු වෙන අවංක කැපවීම අවංක මනුස්සත්වයේ ගුණාංගයයි. අපරාධ බීජිතරෝ සමුදිමත් නීතිගරුක සාමකාමී ශ්‍රී ලංකාව සදා විශ්වවිද්‍යාල ප්‍රජාවද ශ්‍රී ලංකා පොලිසියට වඩාත්ම ප්‍රදායකව දැක්වීමේ දායක වීමේ දැනුම ආකල්ප සංවර්ධනයට මෙන්ම කුසලතා උපගැන්වීමට සහාය දීම රටේ දිගුකාලීන සංවර්ධනය සඳහා අපරාධ පාලනය සහ නිවාරණය ශ්‍රී ලංකා පොලිසිය දරන ප්‍රයත්නයට මනා පිටුහලක් බව මම ප්‍රසාද් සාත්මක අවසාන වශයෙන් කියන්න කැමතියි. මේ පිළිබඳ අවධානය ඔබ යොමු කරනු ඇතයි මම නැවතත් බලාපොරොත්තු වෙනවා. මේ ඔබ ගත්තා වූ දායකත්වය මේ අද ශාලාවේ සිට ඩිප්ලෝමාලාභීන් සියලු දෙනෙක්ම ඉතාම තරුණ ජවයක් සහිතව අපේ ආර්ථිකයට, අපේ සමාජයට, අපේ මනුස්සයින්ට දායකත්වයේ දිය හැකි කොටසක්. මෙතරෝරුණි අවසාන වචනේ මෙයයි, අපිට අවශ්‍ය වන්නේ මහලුකු වෙනස්කම් නොවේ. මෙරට ඔබ දන්නවා
අතීතයේ පටන් ශ්‍රී විභූතියක් ඇති රටක්. පැහැදිලි ශක්තිමත් සංස්කෘතියක් ආගමික පසුතලයක් තියෙන රටක්. අපි අවස්ථාවකට අපි නොයෙකුත් තැන්වලදී ආපදාවලට මුහුණ දුන්නා. ඒ ස්වභාවික ආපදාවක් වෙන්න පුළුවන්, මානසික ආපදාවක් වෙන්න පුළුවන්. ඒ අපේම වරදේ මිසක් කාටවත් ඇගිලි දික් කළ යුතු නෙවෙයි. අවසානයේ ඇති වෙන තත්ත්වයන් උඩ අද ඇති වෙලා තියෙන සම්පූර්ණ සමාජ ආර්ථික වටපිටාව තුළ ඔබ පැහැදිලිව බැලුවොත් ඔබට හොඳටම තේරුම් ගන්න ඕනේ මේක ලැබෙන අපිට රත්තරන් අවස්ථාවක්. එකක් to prove yourself, ඔබ කවුද කියලා ඔප්පු කරන්න. අනිත් එක මේ සමාජයේ රට වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් ඉදිරි මාවත සලසුම් කරන්න. උදාහරණයක් ගන්න ජපාන. දෙවන ලෝක යුද්ධයෙන් හිරෝෂිමා නාගසාකි සමුර ඝාතනය වෙච්ච ජපාන් ජාතිකයා අද ලෝකයේ ප්‍රබලමත අවස්ථාවකට ආවේ කොහොමද? කැපවීම, විනය, ජාතික න්‍යාය පත්‍රය ඇතිව දෙයක් කරා. හැම විටම පුද්ගලික න්‍යාය පත්‍රය පසුකොලියා. ගිලාපසින්ට ඔන්න මෙන්න තිබුණු ආර්ථිකත්වය තිබුණු බැලේසියාව ඒ පිළිබඳ සත්‍ය තොරතුරු රජයේ පාලකයන් විසින් තමන්ගේ වරද පිළි අරගෙන නැවත දැනුම් දෙනවා මහජනතාවට. ඇත්ත තත්ත්වය මහබකු වාර්තාවලින් සමග සමස්ත මහජනතාව මැලේසියාවේ ඉන්නේ උගදෙනෙක් මැලේසියන් ජාතික. ඒකට තියෙනවා වෙනම ආකල්පයක්, භූමිපුත්‍ර තත්ත්වයක්. ඒත් එක්ක ඒගොල්ලෝ අනිත් අයට හොඳට සලකනවා. අන්න ඒතරින් සියලුම දෙනායක වෙලා තමන්ගේ තියෙන සියලුම රත්තරන් බඩු අනිකුත් ආවරණ මුදල් හදා සියලුම කැමැත්තෙන් ඉතා විශාල ප්‍රතිශතයක් පරිත්‍යාග කරනවා මහබැක්කු. අන්න ඒමයි සංචිතය ඇති. අද බලන්න මැලේසියාවේ තමන්ට කියලා වතුර පොදක්වත් නැතුව ඉතාමත් අමාරුවෙන් තද පාලනයකට හුරු වුණු එක් එක් ක්‍රමයන් සංවර්ධනය වෙනුවෙන් බලාගෙන හිටපු ලීකුවන් යූ කියන විශිෂ්ටත්වයේ පුද්ගලයා කවුද තෝරගත්තේ? මොන රට විදියටද සිංගප්පූරුව හදන්න ඕන කියලා තෝරගත්තේ? අප රට විදියට. ඔහු මේ පැමිණියා. පළාත් තුළ සංචාරය කළා. රජයේ නිලධාරීන් හමු වුණා. දේශපාලන නායකත්වය හමු වුණා. සියල්ලක් එකතු කරගෙන ගිහිල්ලා ඔහු ආරම්භ කරා විශිෂ්ටත්වයේ ගමන. තදබල නීති රීති කැපවීම සියලු දෙනාටම සමව සැලකීම සමස්ත රට එකට එකතු කරගෙන තියෙන සංවර්ධන සැලස් හැම දෙයකටම ජාතික සැලස්මක්. ආර්ථික කටයුතු වලට, නිෂ්පාදන කටයුතු වලට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ආරක්ෂාවට, වාරිමාර්ග මහාමාර්ග හැම දෙයකටම ඔහුගේ තියෙන ජාතික සැලසුම්. ඒ 70ක් තුල, ඒ හැම දෙයක්ම තුල අදවරන්න චංගි කියන ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සිංගප්පූරුවේ එය ව්‍යාප්ත කිරීමේ අධිර තුල පස්වෙනි අධිරයට ඔහු සැලසුම් කරන ඔවුන් මගේ ආයතන මම දැක්කා. මම කොහෙල බැලුව අවසරයක් ඇතුව ගිහු ගමනකදී පස්වෙනි අධිරය ව්‍යාප්ත කිරීම ක්‍රියාත්මක කරනවා මූද ගොඩ කරලා. ඒ තරම් දුරට හැම එකින් එකට ගෙනගෙන ඒක සම්පූර්ණ ගුවන්තොට පොළ ආශ්‍රිත කලාපය ජාත්‍යන්තර ගම්මාන හැටියට ඒක නිර්මාණය කළා. This is the way that they are going on in. Where we are, what we need is a simple thing, attitudinal change. Attitudinal change. Ahakalpamaya virasak ponaya abhidavashya. We have all the resources. Whether it's a human, whether it's a physical, you name it, they have it, we have it. What we should do is change the attitude, the agenda. Has to be a national agenda. Jatika Nyayapatra, Sri Lanka Nyayapatra, irrespective of all the differences, we must do that. I wish you all the very best in all your future endeavors. Having proved yourself with this diploma as well as all other your educational qualification and practical, in the future in your respective organization, especially the police, have the big task, the big demand. Police has the big demand today. So we have to give the supply. If you can't give the supply, normally what will happen in the market is the price goes up. Here what's happened is the public criticism goes up.
every day in the electronic and the printed media. It's true that the media has gone a long way. But it's our duty to do the best for the people. Therefore, we never belong to ourselves. We never belong to ourselves. Gentlemen, keep it in your mind. Keep it in your mind. Ladies, you are not belongs to you. You have come to this status. The Vice Chancellor, the Dean and the staff here, IGP, everybody have come to this status. Why? Because of our, only our efforts? Because of our fortunate, lucky enough? No, it's not that. Because of our beloved parents, because of the country, because of the free education, what we had. Not a single cent we spent for entire our education. How many doctors we have produced? How many engineers? How many scholars? How many world-class professionals we have produced? How many are here? How many of them approved? What is it? This is where the system has to be studied first and had a common approach. So therefore, I earnestly request you to think about this in a very practical way. What are you? Who are you? Human being. What you should do as human beings, not as inhuman. What you should do? To set an example, then preach. You preach what you practice. For whom you do the things? Not only for you, because you belong to the country. For everybody. For everybody. And where and at what time has to be decided by your own duty of our organization. Where, in my case, it's all the entire Sri Lanka police. Likewise, we have the organization, you have the institution, you have the background, you have the outer activities. Officer in charge has a respective AOR, area of responsibility. So prove it. When? Already we have got late. Already we have got years late. The other countries have passed us, they've gone. But still for all, it is better late than never. This is my conclusion. Thank you very much. All the best to you.